සාමාන්‍ය සමේ 10 වෙනි සතිය සිකුරාදා මෙනෙහි කිරීම. මගේ ප්‍රමාණතනේ එලියාත් එක්ක අපි සුන්දර ගමනක යන්නේ. එලියාට ඒ ගමන එච්චර සුන්දර නොවුණාට. අපි ජීවිතයේ උස් පහත් විහිම් තියෙනවා කියන එක සාමාන්‍යද? කන්දක් නැග ගහින් පස්සේ පල්ලමක් බහින්න වෙනවා. ආයෙත් කන්ද නැගින්න වෙනවා. එලියාගේ ජීවිතයේ කිනි ගන්න ජස බාල් වන්දනා කරපු දිවස්වරු 450ක් මරලා ඒ පූජාස්නේ මත ගින්න අරගෙන ප්‍රබලව ක්‍රියා කරපු එලියා අන්තිම බෙලහින තැනකට වැටෙනවා. අර හරියට නිකන් පේදුරුතුමා ගිනි තපනක් ගිනි ගොඩ ගාව හිටිය කාන්තාව ඉස්සරහා පාච්චල් වුණා වගේ. මේ ජෙසුබෙල් කියන නපුරු රජබිසව නිසා, අවිජාතික රජබිසව නිසා එලියා බොහොම කලකිරච්ච තැනකට වැටෙනවා. බියවි ඒ පණිවිඩ දැන් එලියා ජෙසුබෙල් කියනවා මම මයාව මරනවාමයි කියලා. ඒතර ඒක පණිවිඩකාරයෙක් අසා එලියාට කියද්දි එලියා ඒ අසා බියවි තම පණවා කලවා ගැනීමට පලා ගියේ. හරි පරස්පර විරෝධී බලාගෙන යනකොට මේ කාරී ස්වභාවික ජීවිතයක් නමක ප්‍රමාදිත. එක තැනක අපි බුදුන ඉන්නවා, තව තැනක අපි පහත්ම තැනකට වැටෙනවා. තම ජීවිතේ විදිය. සමිදාන වශයෙන් එලියා ගසක් යට වාඩි වී, රොතෙම් ගසක් යට වාඩි වී තමන් මැරෙන ලෙස ඉල්ලමි. සමිදාන වාසේ ඉතින් ඇත දැන් මගේ ප්‍රාණය ගතමනව මන්ද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවේමි කියේ. මයාදී ප්‍රමාන්තිනේ එහෙම කියලා තව සමිදාන වාසේ දැන් එහෙම කියලා සම්පූර්ණයෙන් පටා වැටලා ඉන්න තැන තව සමිදාන වාසේ දූතයා දෙවන වරත් අවුත් ඔබට ගත ගසා නැගිට කන්න ගමන නුඹට දුර වැඩිවන්න පුළුවන් කියේ. ඔහු නැගිට කාබි ඒ ආහාරයේ සවිසක්තියෙන් දහවල් අතලිය කරහත්ලිය ගමන් කර දෙවියන් වහන්සේගේ කන්දවල හෝරේ ළඟ සිටියේය. එමෙ හෝරේ කන්ද කියන්නේ මගේ ප්‍රමාදිනේ සීනා කන්ද. ගිවිසම කරන දිවිසම දුන්න කන්ද. ඉතින් එතනදී ඒ කන්දදී ස්වාමීන් වහන්සේ කතා කරනවා එළියට. අපි කතා කරන්න ඉස්සෙල්ලා පියාණ හොදනවා වගේ පාලු කරලා හේන ගිනි තියනවා වගේ පාලු කරලා තමයි ස්වාමීන් වහන්සේ එතන වචනේ වපුරන්නේ. ඉතින් ඒ වපුරන දේ අතර ස්වාමීන් වහන්සේ කතා කරන්නේ හරි අමුතු විදියට. උන්වහන්සේ කතා කොට කන්ද උඩ සමිදාන වාසී ඉදිරියේ සිටින්නයි වදාළසේ. ඒ සමිදාන වාසී ඒ ළඟින් ගියසේ. උන්වහන්සේ කෙලින්ම එකපාර ප්‍රකාශ වෙන්නේ නැහැ මගේ ප්‍රමාණයට. උන්වහන්සේගේ උන්වහන්සේ පෙරටුවෙන් මහා බලවත් සුළඟක් කඳු දෙදරම පර්වත බිඳාගෙන ගිය තට්ටි හොලඟක් වෙනවා. එතන උන්වහන්සේ නැහැ. මේ දේවල් හොලඟ වෙනවා. කියන්නේ හොලඟෙන් මගේ ප්‍රමාණයට සාමාන්‍යයෙන් හොලඟක් ගන්නකොට ඒ උලකෙන් වහලවල් ගලවලා ගස් ඉදිරිලා යනවා. මේ සුද්ධ කරන විදිය බලන්න. උන්වහන්සේ පිනහන හොදම විදිය බලන්න. පර්වත බිඳගෙන ගියේ. ඒත් සමිදාන සුසුනගෙන උඹසේ. සුලඟට පසු පොළොව කම්පා. තව හුල්ලඟට ගහගෙන යන්න බැරි වි ඉතුරු ටික පොළොව දෙදරලා කුඩු පට්ටම් වෙනවා. දැන් පොළොවේ අල්ලන් ඉන්න තිකනේ හුලඟට යන්නේ නැත්තේ. දැන් පොළොවේ අල්ලන් ඉන්න තික තෙහෙල්ලෙනවා. දෙදරලා. සමිදාන වාසේ පොළොව කම්පා වෙනව. පොළොව කම්පාවට පසු ගින්නක් විය. ඒත් සමිදාන වාසේ ගින්නෙන් අරෙන් හුලඟට ගහගෙන ගිහිල්ලා පොළොව දෙදරලා ගිනි අරගෙන ඉතුරු ටික පුච්චලම දානවා. ඒත් සමිනාසෙත් නැහැ. ඉන්පසු ගින්නට පසු මද පවනක හඬක් විය. සමිනාසෙ මන්ද මාරුතේක කතා කරන්නේ. නිහඬ භවයේ හඬ. අපි ගොඩාක් වෙලාවට ස්වාමිනාසේ බලාපොරොත්තු වෙද්දී ලොකු ගින්නි පොළොව කම්පා සුළං මහා ප්‍රසිද්ධ ලොකු දේවල් වල බලාපොරොත්තු වෙද්දී නාසේ හරි සුන්දරව සරලවට මට කතා කරනවා. ඉතාලියේ 46 දායක යන එකයි මම නිශ්චල වෙන මම දෙවිඳුන් බව දැනගන්න. ඒ නිශ්චලකම. ගීතාවලේ 131 වනාසේ කියනවා මගේ සිත මාතුර නිශ්චලයි බිලිඳෙක් මවුතුරුලේ ඉන්නවා වගේ. මේ නිසලකම නිසල බව හරි ලස්සන ජීවිතය. ගොඩාක් වෙලාවට ජීවිතේ ලොකු දේවල් වෙන්නේ හරි නිශ්ශබ්දවනේ. දරුවෙක් පිළිසඳ ගන්න නිහඬ තැනක බලක් පූ දින්නේ පළතුරක් ඉදෙන්නේ නිහඬ භාවයක. ඉර පායන්නේ කෑ ගහගෙන නෙමෙයි. ලෝකේ මහා බලගතම දේවල් වෙන්නේ නිහඬව. විනාශයේ පුපුරන කඩා වැටීම් දෙතරන දේවල් ලොකු හඬක් එක්ක එන්නේ. බුදුහාමුදුරුවෝ ලෝකයේ හඬ තුල නිහඬ බව නැති වෙලා
එලියාර ස්වාමීන් වහන්සේ කතා කරන්නේ නිහඬ භාවයක. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ නිහඬ භාවය ඒ මද පවන ඇහෙන්න අපිට ලොකු තීර්ව සංවේදීතාවයක් තියෙනවා. තියුණු සංවේදීතාවය. ඒ සංවේදීතාවය මත උනාසෙව ඇහෙන්නේ. ඒතර ඒ තැනදී මගේ ප්‍රේමන්තනේ ජීවිතයේ අනිත්‍යගතම ගින්නි කුණාටු පොළොව මේ විනාශ වලට පස්සේ ජීවිතේ කාලගෝට්ටි වලට පස්සේ නැසේ මද්ද පවනක් වගේ අපිට කතා කරනවා. එදා නිශ්චල ඉනවා කියන කතිෂෙන් වැදගත්. එලියා අයසා තමගේ මුහුණ සලුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේ. එවිට හඬක් ඔහු වෙත පැමිණ එලියානුම මෙහි කුමක් කරන්නේද යැසි. ගැදර බෑමතේ ඔබ මොකද කරන්නේ? එලියාට දෙවනසට මුහුණ දක් වතට වත දකින්න බෑ පෞකාරයට. අකේ මුහුණ වහගෙන යන්නේ. ඔබ මොනවද කරන්නේ? එලියාගේ අනන්‍යතාවය. දැන් උන්වහන්සේමයි කිව්වේ මෙතනට එන්න. උදාසියක කිව්ම ගමනයක යමනක් කියන්නේ දවස් 40ක. අලුත් දෙයක් වෙන්න යන්නේ 40ක් කියන්නේ තේරුම එකයි. පිරිසිදු කරන කාලය. ඔබව සූදානම් කරන කාලය. දැන් එහෙම වෙලා මොනවද කරන්නේ? උදාසිය ආදම්ගෙන් අහන්නේ මුලින්ම මිනිස්සුන් අහන්නේ ආදම් මොකේද? දෙවෙනි ප්‍රශ්න ඔබගේ සහෝදරයා කොහේද? ආබෙල්ගෙන් අහන්නේ. කයින්ගෙන් අහන්නේ. ආබෙල්ගෙන්. දැන් අහනවා ඔබ මොනවද කරන්නේ? දැන් අපි ඔක්කොම අපෙන් අහන ප්‍රශ්නයක් මේක. අපි මොනවද මේ කරන්නේ? මගේ ආදර ප්‍රේමන්තයනි ජීවිතයේ අවධානය කියන එක හරි වැදගත්. හමාටිය කියන්නේ ඔබගේ අවධානය කඩන තරම්. අද ඒකයි උන්වහන්සේ කියන්නේ කාම මිත්‍යාචාරය කරන්න එපා කියලා දසපණති කිව්වට මම ඔබට ඊට වඩා එහා තැනක මම ඔබ වර්ධනය කරනවා. ඒ මොකද්ද? කාම මිත්‍යාචාර නොකරන්නයි ඔබ අසහිතයි මම ඔබට කියන්නේ. යමක ශ්‍රියක් දෙස කාම රාගෙන් බැලූ කෙනෙහිම ඔය සමග සිතින් කාම මිත්‍යාචාරය කරනවා. එකනම් එළියේ පාපේ කරනවට වඩා ඇතුලේ මහා ફોකස් එකක්. කාමයේ කියන බව තිබිර පටක් ඔබ වන්ද කරන දා. ඒක වෙනසේ මතිතුමාගේ පස්වෙනි පරිශීලයේ 8 වෙනි වගන්තිය කියන්නේ නිර්බල සිතත්ව භාග්‍යවන්තයි උන් දෙවියන් වහන්සේ දකින්නවා කියලා. මනක් දැන් එළියට මේ හඬේ සංවේදිකාවේ දකින්න අර රාග ගින්නක් වගේ තියෙන ඔබගේ රාගයේ බාධාවක් වෙනවා. එහෙම තිබුණා නම් ස්වාමිනාසේ හරි මන් ස්වාමිනාස්ගේ හඬට ඇහින්දෙන එවුන් කන්දෙන් වාසය දකින්න මේ ගින්න මේ කාමය ඔබගේ මගේ ජීවිතේ තියන්න බෑ. එනිසා කාම මිත්‍යාචාරය කියන්නේ සිත තුළ ඔබගේ කහට කිලිටි තියෙන තැන. නැසෙ ඉතනින් ඔබ නිදහස් කරනවා. කොච්චර ලස්සන ફોකස් එකක්ද වාසය ඔබට අරන් දෙන්නේ. ඉතින් මේ ફોකස් එක වෙන්නේ ඔබට ලොකු මිලක් ගෙවන්න වෙයි. ලොකු මිලක්. ඒ මිල සමාධිලාට අර ඇහක් ගොඩාක් වටිනවා. ඇහකින් ගොඩාක් හොඳ වෙනවා. හැබැයි ඒ ඇහිම්ම මට දෙවරාජ්‍ය යන බාධාවක් නම් මම පව් කරන්නේ ඇහින් නම් ඇහ ගලවන්න කියලා. කියන්නේ ඔබට ඇහ ගලවන්න කියන්නේ මේ ඇහ ගලවන එක නෙමෙයි. සමහර ඇහ ගලව මිනිස්සු හිතිය පුරානේ. ඔබට ඒක බාධායි නම් ඒ බාධාව ඒ කියන්නේ ඒ තැනදී දෙවරාජ්‍ය ඔබගේ ફોකස් එක ඔබගේ දැක්ම බාධා කරන දේ මොකද්ද? කොච්චර ප්‍රයෝජනවත් ඔබ බාධා කරන්නේ තන නම් ඒක කඩන්න. ඒක අමාරු දෙයක්. මිලක් ගෙවන්න ඕන දෙයක්. ඔබගේ අත බාධා නැ කපන්න. අනිත් ප්‍රමාණතරේ මේ අත් කපන ඇස් ගන්න රොඩ එහා ගිය ඔබට ගෙවන්න මිලක්. සමහර ඔබට වටිනා ඔබගේ ෆෝන් එක. වටිනා. උඩාක් දේවල් වෙනවා. හැබැයි ඔබ එතනින් තම විනාශ වෙනවා. ඒ ෆෝන් එක අයින් කරන්න අර ලැබෙන වාසි ගැන හිතන්නේ නැතුව. ස්වාමිනාසේ ඊට වඩා ලොකු දෙයක් ඔබට ලැස්ති කරලා තියෙනවා. එතන රැවටෙන්න තිබා. ගියාද ප්‍රමාණතරේ උනාසි කතා කරලා කියනවා අවසානයේ තමයි බාහිරව දික්කසාද කරනවා කියන එක. දික්කසාද කියන එක හරි සරල සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බ සමාජයක මොසස්ගේ ව්‍යවස්ථාවක් එක්ක. උනාසි කියනවා ඔබ දික්කස ඔබ කාම මිත්‍යාචාරය කරනාම වෛශ්‍යකම හැම අන් වෙන කිසිම දෙයකින් කෙනෙක්ව දික්කසාද කරන්නේ නැහැ. ඔබ අතර ඉන්නේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ කරන්නේ ගැදර බිමන්තේ ඒ දෙවනාසෙක් කරන ඔබ වෙන් කරලා කිසි කෙනෙක් බෑ. ඒ නිසා ඒ පවිත්‍රත්වය ස්වාමීන් වහන්සේට දෙන ඔබගේ ජීවන වාසය ඔබගේ ජීවිතය අරමුණ වෙන්න ඕනේ. උනාසිට සංවේදී වෙලා උනාසිට කටහඬ අහලා ඔබට මහා ලොකු අරමුණක් තියෙනවා. උනාසී එලියාට කතා කරලා කියනවා ඔබ යන්න ඔබට ඔබ යන්න ඔබට මහා මෙහෙවරක් තියෙනවා කරන්න. ඉතින් ඒ තැනදී එලිෂාව ආලෙප කරන්න රජ වශයෙන් නිම්ෂගේ පුත් ඔහුගේ ඉෂ්ටාගම රජ වශයෙන් ආලෙප කරන්න ආබෙල් මොහාන්හි ශාපාත්ගේ පුත් එලිෂා නුඹ වෙත දිවසිවරයෙකු නුඹ වෙනුවර දිවසිවරයෙකු ආලෙප කරන්න මෙහෙවරක් බාර දෙන්නේ.
ඒ සුද්ධ කිරීමට පස්සේ ඒකට ඔබගේ ඔබ රාගය කාමෙන් අන්ධ වෙන්න බෑ. ඔබගේ ફોકસ එක අරමුණ හරියට නැගිට තියනන බව උනාසෙ මතක් කරනවා. ආමෙන්. ජෙස්පිනේ.